වවිට මගඵල ශක්ෂාක් කරගත් උත්තමයන් සිටීද. මග නිවැර දිනං හරියට අනුගමනය කරනවා න පල ලැබෙනද නැද. ලැබෙන එතකොට මඟඵල ලාබී අද රටේ ඉන්න මගනිවැරදිිය විවරණය වෙන ඒ මඟ හරියට අනුගමනය කරන පිරිසින් එයානු යාලා මඟ පල ලබ ඒකෙන් පුතා මේනට ලංකායි බොෝ ප්‍රදේශෝල්ටිගිල්ල ධර්මය දේශනා කරනවාදවි කැනෙ ිසාල පිස්සවල්ට ඇෝ. ඇත්තටම පුතාවැනි අය මේ විතිහට දහම ඉතා පැහැදිලිව විග්‍රහ කරලා නිවන් මඟ පසක් කරල දෙන දරුවෝ. තව ලංකාවේ බොහ තැන්වල ඉන්නවාද. බොහෝ තැන්වල නැහැ අඩු වශයෙන් ඉන්න මොකද බුද්ධධර්මය කියන එක දේශනාවෙනවා කියන්නේ පරමු දුර්ලබ දෙයක්. සදධම්මස්වනම් පරම දුර්ලබදයක් සද්ධර්මය ශ්‍රවණය කිරීම සහ සද්ධර්මය දේශනාවීම. එතවොට යම් පිරිසක් ඉන්නවා කුඩාදරුවන් හැටියටත් මතු ඉපදෙන් ලක් පිරිසක් ඉන්නවා යාලා ඒ ධර්මතාවෙන් අදාළ කාලවලද එනවා. එතුවර ැන් කඩාදරුවන් පිරිතං ඔබ වැනි දරුවන් වන්න පුළන් ඔබ වස අඩුව අයිසක්තියනක යවන්න ල නැන් ඔබට වැඩ මල්ලා වෙන්න පුුවන් ඒ උද ඔට මො ගෙහිල තිව ලංකා කොයිකොයි තැන්වල ඉන්නදගේ ඔබ කිසිම් මක්ලතින් ද සමහර අවස්ථාවලද මන් ධර්මසාකච්ඡාවලට දුර බැහරට ගිහාම සමහර ළමයි හම්බෙනවා ඒ කට්ටිය බොහොම අය මේ ධර්මය කලින් හඳුනගෙන නෑ. මාන යට ජීවනටාව ගවිවාගෙන විත්්‍යයෙන හැබැයි මේ නිවැරදි ධර්මය කනට වැටෙනකොට ශ්‍රවණය කරනකොට අර තමන්ගේ පරණ ගති ඉස්මතුවෙලා පුබ්බේතකත පුං්ඥතාවයන් ඉස්මතුවෙලා ඒඒ අත් යම්යම් මට්ටම විග්‍රහ කරන්නට විවරණය කරන්නට කටයුතු කරපු අවස්ථා තියනවා. ඒකන පුතා මේවනට ලංකාා බොහෝ ප්‍රදේශෝල්ටිකිිල්ල ධර්ම දශ කරනද විකැන විශාල පිරිස්වලල්ට මේ වන්න විට ශ්‍රී ලංකාවේ හතර පැත්තට මේක කියන්නේ වස්නාහිරපලාාත්තට ගාල දිශ්‍රික්කයට දකුණු පලාාතට එතකොට මයංගනයට මේ හැම පැත්තටම ගිල්ල මන්ධර්ම ප්‍රචාරණ කටයුතුල නිරතවා. ධර්මය ප්‍රචාරණ කටයවුතුවල නියලෙනවාය කියලා කියන්නේ ඔබට දේශනාකිරීමට අවශ්‍ය සුදුසකම ලැබනාය කියන එක. ලමකරන දේශ පාතිහාරය පානට ඔබ සුදු සුයි කියන එක ඔබ කොහොමද සුදුසකම ගත්ත ඔබ කොහමද මනිනම් දන්ට කවද ඔබ කිව්ේ කොම ඔබ ිනුම්දඩින් තිීරන ගත මට දැ ුම දේශ කරන කිය ම කිවමං අටවසරද තමයි මේ ධර්මය ගවේශනය කරන්න පටන් ගත්තේහැ ඊට පස්සේ අටවසරේ ඉඳලා නමේ වසර පුරාවට පුරා අවුරුද්ද එතකොට අටවසරෙත් අවුදු භාගයක් මේ ධර්මය හෙව්වා එතකොට ඔක්කොම අවු්දු එක හමආර මේ ධර්මය හෙව්වා වෙල්ලා එකින් එක තැනින් තැනට ගිහිල්ලා නිගමනවලට එළඹනාා ඒ ඔස්සේ අනුගමනය කරන්නට පෙළඹුණ. තොට අනුගමනය කිරීමත් එක්ක අර දැනගත්ත දහම නිවැරද කියලා යම්මටටමකින් අනුමානකරගත්ත දහම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතුොට ප්‍රත්්‍යක්ෂ වෙනකොට බයක් ඇතිවෙන්නේ නැහැ ැකයක් ඇතිවෙන්නේ නැහ. දහමනං දහම මේකයි කියලා පසක් වුණාට පස්සේ එක යම් ආකාරයකින් දේශනා කරන්නට හැකියාවක් ලැබෙනවා ඒකට හැබැයි පුබ්බේතකත පුං්ඥතාවයක් අච. ප්‍රත්්‍යක්ෂ වූ පාලියයට හැමෝටම දේශනා කරන්න හැකකිවක්ක බෙන්නේ නැත ඒක යම් පුරුද්ධක් ඉස්මතුූනොත් යම් පුද්බේතගත පුඥතාවයක් ඉස්මතුූනොත් අර ප්‍ර්‍යක්ෂ කරගත්ත දහම සැකයකින් බියකින් තොරව විග්‍රා කරණට පුළුව ඔබ වැනි දරුවන් නනාගතේ බිහිවෙන්නට නීමතයික ලොබ කිව් ඔබට යම් කිසි පෙනීමක් දැක්මක් තියනො දේම්බන්ධය ඕ දැන් මම මහන වෙනවා තව කෙටි කාලයකින් හිට පස්සෙ කොහමත් ඒ සමගාමිියෝ මේ රටේ දරුවන් ඉප දෙෙනවා දෙක ධර්මතාවේ මොකද බුදුපාණන් වහන්සේ වැඩවාසය කරන්න කාලෙදී එකලට නිවන් දකින්න සුදු සියලු දෙෙනා ඒ සමකාලීනො ඉපදුන. පැදිලිද. එතකට අන්නේ වගේ මේ ධර්මය නැවත නැවතත් මේ රටේ ඉස්මතු වෙනකොට ලෝකට මේ දහම් ස නැව ඉස්මතු කරන්නට දේශනාප්‍රාතිහාර්ය ප්‍රියාත්මක වෙන කාල වෙනකට නැවතත් අර දිවිය ලෝකවල ඉන්න හෝ අයවේවා බ්‍රහ්ම ලෝකවල ඉන්න හෝවේවා ධර්මතාවෙන් මේ ඉපදිලා මනුස්සේ හැටියට ළමයි හැටියට වැඩි වෑස් වල්ේ නකොට මේ ධර්මය තේරුම් ගැනීම හැකියාවක් ඒකටයන්න ඇති වෙන එක ධර්මතාවෙන් මෙ බ්‍රහ්ම ලෝකවලින් අයින්වෙන්ඩ දිවිය ලෝකෝලිින් අයින්ෙන්ඩ බලාගන්න පිරි කොයිකොයි තැන්වල ඇති කියලා ඔබට නිගමනය කරන්න පුළුවන් ි දහන ටිකොත්තම රුවන් ලිස රදුන් අබියස මං උදාරනකවන්න එහම තැන්ති යනො දිස්තිර තැන්ක් එහෙම ස්තර ැනක්තියන්න බෑ කිසිම කෙනෙකුට මොකද ඒ ඒ පුද්ගලයාගේ ගති ස්වභාවයන් අනු තමයි එක තීරණය වෙන්න ඒඒ පුද්ගලයාගේ ගති ස්වභාවයන් අනුව. හැබැයි මේ ධර්මයක් නිවැරදිව දේශනාවෙන තැනක්තිය නවා නම් රටේ ධර්මයක් නිවැරදිව අනුගමනය කරන පිරි සින්න තැනක්තිය නොන ොහෝ විට දිවිය තලවලින්න්නටේ ඒ තැන්වල හැසිරෙනෝ ඒතැන්වල ගමන් කරනවා ඒතැන්වට වැඩම කරලා ධර්මය ශ්‍රවණය කරන ගැවසේ ඕ දිව්‍ය තලවල ඉන්න කට්ටිය. එකයන්නේ ධර්මය අහන්නට සුදුසු උපත්ති දේව කොට්ටාස. එතකොට අදවනවිට පුතාට පිළිල තියෙනවද නිමන්මගේ ශක්ෂාත් කරගන්න පිරිසක් දැන් සැදී පැහැදින්න ෝක ඕ මේ අදත් එදත් මේ සෑම කාලයකම පු්බේත කතපු්ඥතා ශක්තිය තියන පිරිස් සින්න ආලෝකෙ පහල වෙලා. මේක වෙන්නේ ධර්මය ඉස්මතු වෙනකොට මේ පුද්බේත කත පු්ඥතාවය නැවත නවතේ පුද්ගලයන්තුට ඉස්මතුය. ඒ අනුව ධර්මතාවෙන් ධර්මය දේශල දේශනා වෙන තැන්වල්ට යාලව යොමයින. ඒ අනුව ඒ තම තමන්ගේ ගතිපුරුදු ක්‍රියාත්ම කරගෙන යාල දාම අනුගමනය කරනු. එඒම විශාල පිරිසක් අද මේ රටේ මේ වන විටත් ඉන්න. හොයන කට්ටිය නිවන් මග හෝයන පිරිසක්. ගවේශනය කරන පිරි සම්මකද. අ පරණ පුරුදු ඉස්මතු කරගෙන මේ පහල වෙලා ඉන්න මිනිස්සු නැවති ඉපදිලා ඉන්න මිනිස්සු මේක හොය ොමොක දෙයාලට තේරෙනවා අපි මේ ක්‍රියාත්මකරගෙන යන ප්‍රතිපදාවයම් අඩුපාඩුවක් තියෙන බව. නිවන සාක්ෂාත් කරගන්නට යම කිසි අඩුවක් තියෙන බව. හැබැයි ඒ අතරේ අඩුවක් නැහැකිය ඒගැ අඩුවක් තියෙනවක් කියලා නොතේරෙන විශාල පිරි. පිරිසක් ඉන්න මොකද මේ රටේ සමස්තයක් වශයෙන්ගත්තොත් මේ නිවන හොයන පිරිස ඉන්න බොහොම අල්ප පිරිසාක්. කෙන්මගත් ෝම ල් පිරිස එක ධර්මතාවත් ඒක ධර්මතාවයක් මකද මේ මිනිස්සු කියන්නේ සත්තු කියන්නේ සියලුම ප්‍රාණීන් මේ අරහත් බුද්ධාත්වයට පත්වෙන තුරුම රාගයෙන් දේශයෙන් මෝහෙන් පිනෝ අපිනව කටයුතු කරන්නට පෙළඹෙනවා. යම්මාකාරයක රාගගේ දේශය මහ උපදවාගන්නට පෙළබෙනවා. විශේෂයෙන් මගපල්ලාබීන් අපි අයිංකරොත් ඉතුරු පෘථජාන ලෝක සත්්‍යයා රාගේ දේශය මෝහේම සාරයි කියල අන්තවාදීව සංසාර ගමන පවත්වාෙන යන්න හම ැල්ලට යන පිරිසකට මේ රාගයක්කයෝ දෝසක්කවයෝ මොහක්කයෝ නිබ්බාණං කියන ධර්මය හම්බෙන්නෙ නැහැ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබෙනෙනෑ හේතුව එයාලා පුරුදු පුහුණු කරගෙන ඉන්න යාලා පාත්වාගෙන යන්නේ රාගේ්‍යදේශය මොහෙම සාරයි කියන ජීවන රටාව. ඒක නිසා යාලා මැරිමැඩි ඉපදීපදි කරන්නමත් තාගෙන්න්දේශයෙන් මොහයෙන් ගොඩ ගැහීම. යම්කිසි කෙනෙටට යම් ආකාරයකින් පුබ්බේත කත පුඥතාවයක් තිබොත් හරුවක් තිබොත් පුරද්ධත් තිබ්බොත් මේ ාගේ දේශය මෝහෙ වැරදිී කියනක තේරුන් න්ඩ ශක්තියක් තිබොත් ඒ පුද්ගලයා නිවන් මඟට යොමුුවෙනවා. දැන් මේවනවිට මගපල ශක්ෂාත් කරගත් උත්තමයන් සිටීද. මග නිවැරදිනං හරියට අනුගමනය කරනවන පල ලැබෙනවද නැද්ද. එතකට මඟඵලලාබින් අද රටේ එන්නෝ මග නිවැරදිෝ විවරණය වෙනවා. මග හරියට අනු ගමනය කරන පිරිස්සින්න යානු යාලා මග පරල් ලබන ඒන්නේ මග හරියට අනුගමනය කරන පිරිස් ඉන්නවා කියල ඔ කියන එක පැහදිිකට වස් ේදකුත් ැහැේ දැන් ඔබවැෙන අවරදු දාසයක්ක් වන්න පුළුවන්න අවු දයක් ක් වන්න ලුව ැ මග විවර කරගන්න මග තේරුන්ගන්නට පු්බේතකත පුඥතාවයක් තේරුම් ගැනීම ශක්තියක් තියෙනවානම් ඒ පුද්ගලයා මග තේරුම් ගත්තුොත් ඒ පුද්ගලට උනන්දුවක් කැපවීමක් උත්සායක් අරගෙන මේ මග වඩන්න පුළුවන්නන් අර සුනාත ධර්රේත කරගත්ත ධර්මය චරාත දම්මන් හැටියට හැසිරීමනටාවට එකතුවරගන්න පුළුවන්න. ඒ පුද්ගලයට පල ලබන්න පුළුවන්.පුති ම මේ පෞගේී දවසක යම් කි ගන් දිරි නාලිකාවක ධර්ම දේශයක් ආගෙන ගිය ඒ දේශනකර ස්වාමන්හන්ස ලංකාව ජනප්‍ර ස්වාමින් හසම න්සගේ දශය ම ගන නේ. නාගලෝකයට පොලෝ පලාගෙන ගයාලු නා රජෙක්කේ නා රජතුමාගේ නම ජයසේන. මේ පොලෝ පලාගෙන නයික්්්‍යයාලු ජයසයන කියලා දැම්ම කලෙඉන්න නයින්ට ජයසයනික න්දාලා තියෙනවා දැන් එෙමඒගේ අබහේ සිද්ධ මවලක් කන්ර හැටියට මනිසුන්ට කියලා මනිසු බය කරලා ිනිස්සු ගල්භූතුය හැටියට එක තැනක හිර කරන්න සහරස්වාමන් වසට ධර්මය දේශනා කරනවා හැබැයි මේ දේශනාවලින් මේ රටේ නිවන්මගේ හොයන්න මිනිසන්ට මොකද වෙන්නේ කියෙ එක ඔගගේ ඇහුවොත් ඔයා ලොක උත්තර ඇතිේ. දැන් අප හිතුවත් ඔය කතාව දැනගත්තා අයි කියලා අපිට පුළුවන්ද අප හිතේ ඇතියෙන රාගයායින් කර අපිට අපේ හිතේ ඇති වෙන රාගයා ඉංකරගන්නට බැහැ අපේ හිතේ ඇති වෙන දේශයා ඉංකරගන්නත් බැහැ අපේ හිතේ ඇති වෙන මොහයා යිංකරගන්නත්හැ බැහැ බැ එක දෙයක් ඇතිවෙන ඒක තමයි අපි අර කතාව අවධානයගහන් ඉන්නකොට අබැවි අත්භූත කතාවක් කහනකොට අප ඒ ඔසේ රාග දේශ මොහෝකු දවාගන්න උදාරණයක් විදියට මෙහෙම ගම් යම් किසි දෙන්නේ කර ඇති වෙච්ච වෛරය පිළිබඳව භික්‍ෂුණන් වන්සේ නම කතාවක් හැටියට විග්‍රහ කරන කියමුකු එතකොට මේක දුෂ්ටයකුත් තින්නවා වීරයකුත් තින්නවා එතකොට වීරයා ගැන ගුණ කියලා දෘෂ්ටයා ගැන දුර්ගුණ කියනෝ ැන් බණකදී එතමු මේ බන ඇහවා කියලා කිසිම කෙනෙකුට තමන්ගීත ඇතිවෙන රාගේ්‍ය දේශය මෝහේ කය කරගන්න අස්ථාවක්ෙන්න්නෙත් නෑ. හැබැයි අර දුෘෂ්ටය අට දේශ කරනවා අර වීරයට රාග ඇතිකරගන්න යඔස්සේ මොහෙ සකස් කරගන්න. දැන් මේ ධර්මදේශනාවක්කරුත් මෙහෙම එක ධර්මයක් වෙන්නෙ නෑ නිවනට ශේෂයක් අ හේතුක් වෙන්නන්න නිවන වහන්ඩ එක් තර බාධකයක් විදිර ක්‍රියාත්මක වෙන්. මොකද අර කතා වහන් ඉන්න මිනිස්සුගේ ්‍රාගදේශ මොහ සියුම්මටමින් හරි ඇවිස්තේෙනවා. කිසියම් කෙනෙකුගේ නිවන් මඟ වහනව නං කිසියම් වූ කෙනෙක් එක සංගබේදයක් අන්න හරි අපි අද සාකචා වසන් කරන්න එන්නෙතිරින් මොකද පුදේ මේ හරහා ඇතිවන්න පල බිපාග. යම් කිසි කෙනෙක් කිහිකෙනෙක් හෝ පැවිති කෙනෙක්. නිවන් මඟ පසක් කරග්ඩ බලාපොරොත්යෙන උත්තමයන්ගේ නිවන් මග වහන්ට උත්සාහ කරනව වනන්නම් කිසිම් දේශාවක් කරලා කොහමද පුතුහන්තුිම වික්රේ වාට කොළඹ අන්ඩෝනිේ ඔයා ඉන්න අන්රාධපුරේ. වා මගෙන් අනෝ මම දැන් ඉන්න රවන්්ද බෝඩ්ක් ඉන්නෝ මගෙන් ඇවිල් අහනෝ පුදක් කොළඹට යන්නේ කොයි පාරෙන්ද. මම දන්නේ නෑ කියන්න. මම නිකං හිතල කියනවා මෙන්න මේ පාරෙන් කියලා වෙන පුත්්තලමට යන්න පාරක් පන්න නො කියමමුක. දැන් ඔයා මම විශසාස කරලා ඒ පුත්තලම්පාරය යන කොළමහම්බයිද අන්නේ වගේ දැනහෝවේවා නොදැනහෝවේවා යම් කිසි දේශකයණන් වහන්සේ නම කෙනෙක්ගේ රාගේ දේශය මොහේ අවස්සන දෙයක් විග්‍රහකරොත් කෙනෙක්ගේ නිවන ආවරණය වෙන නිවන් මග බැහැරවෙච්ච වෙන මගක් යන්ඩ මග පෙන්වූ දැන ෝ නොදැන අර ශ්‍රාකය වැරදි මග යනෝදනැද එතකොට දේශකයා දැනගත්තාත් නොදැනගත්තාත් වෙච්චදය එකමදේ වෙලා තියෙනවා ැගෙන පෙන්ුවත් තැරදිපාරයනො. නොදැන පෙන්ුවත් තැරදිපාරයනෝ දම්මවාදී සූත්‍රය විග්‍රහ කරල තියෙනවා රාගස්සපානායේ පටිපන්න දෝසස්ස පානයේ පටිපන්න මොහස්ස පානයේ පටිපන්න තේ ලෝකයේ සුපටිපන්න අන්න සුපටිපන්න කෙනකගේ තේරුම රාගේ දේශෙන් මොහේ ප්‍රාණය කිරින්ෝ තේ ලෝකයේ ප්‍රාණය කිරින් ලෝකතුන ප්‍රාණය කිරින් එතකොට යම්කිසි පුද්ගලේ ගේ දේශය මෝහේ ප්‍රාණය කරන මාර්ගයයි කියලා බුද්ධ ධර්මයයි කියලා රාගේ දේශය මෝහේ පණපීටවල විග්‍රාාවෙන දේශනාවක්කර රාගේ දේශය මොහය තමන්තුලින් ඉපදෙන දේශනාවක්කර සංගතත්ත්වයට යන්නට තිබ්බ මාර්ගය බේදබින්න කරාද නැද්ද හෙනම් සංගබේදය කරාද නැත්ත අන්නේ එමයි සංගබේද කියන අනන්තරිය පාපකර්මය සකස්සෙන් එතකොට යම් කිසි කෙනෙක් ධර්මය සේ අධර්මය දේශනාකර අධර්මය ඇයි ධර්මය පෙන්වුව. එකයන්නේ නිවැර දි ධර්මය දේශනා කරනවා කියමු කෙනෙක් අපි චෝදනාවක් කනවා හවලා කියන්නේ ධර්මය නෙමයි ඒක් විකෘතිය යම්කිසි කෙනෙක් අධර්මය දේශනා කරනවා කියමුක ඒ අධර්මය අරගෙන අධර්මය කියෙනෙකින් මං මෙතන අදහස් කරන්නේ ප්‍රාගේ දේශය මෝහෙ ප්‍රහණය කරන්නට උපකාර නොවෙන සියලුම දේවල් පැදිිත කිය යංකින්චි සමුදය දම්ම සබ්බන්තන් නිරෝධ දම්මම් වට අදාළ නොවෙන දේවල් හරි හැබැයි විග්‍රහ කරන්නේ නිවන් මග කියලා ැයි අර දෙකට අදාලනෑ. ඒම අදාල නොවෙන දේවල් විග්‍රහ කරනවානම් ඒක සගබේදයක් බවට පත්වෙන ඒ අනන්තරී පාපකරමයක් බවට පත්වන. ඇයිඒ හතුව අර සංගතත්වයට යන්න තිබ මාර්ගය බේද කරගත්. අදසාකච්ච අප අවසන් කරම්පුතේ මට කියන්න ඔබ මහනවෙලා කුමන කුමන ආකාරේ දේවල් ටිකක්ද කරන්න ඕනික හිතාගෙනද. මම මහනුනාට පස්සේ. ධර්මය තේරුම්ගන්නට පුළුවන් පිරි සින්නෝ මේ රටේ තාමත් ධර්මයෙන් හම්බු නොච්ච කට්ටිය කියන්නේ ඒයට පාසුකම් නැතිකට්ටිය ඒ අ ඔෞද්දෙසා මේ ධර්මය මුණගසන්ඩ අර චරතභික්කවේ චාරිකම් බෞජන හිතාය බෞජන සුකාය අර බෞජන හිත පිණිස බෞජන සුක පිණස මේ ධර්මය අරගෙන චාරිකාවේ දෙන්නටයි මංමානසිියවහෙල TVව නාලිකාව සබස්ක්‍රයිප් කළ නැත්තන් ඔබ දෙැම සබස්කරයිප් කරන්න ඒවගේ මර සීුවත්ව ික්කරන්න ඉට පස්සේ අපි දන් හැම වීඩුව එකක්ම දාපු ගම ඔබ ජංග දුකතනයට ෙන්න ගන්න පුළ